සමහර ශබ්දවලට අපේ ඇඟ හිරිවැටෙන්නේ ඇයි? මිනිස්සුන්ට නිකටක් තියෙන්නේ. කෝක් සහ මෙන්තොස් එකට බිව්වොත් මොකක් වෙයිද? මේ වගේ දේවල් සහ වා නොදන්න බොහෝ දේ අපි අද කතා කරනවා. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. ශ්‍රී ලංකාවේ අංක 1 YouTube නාලිකාව. අංක 1 අමුතු ශබ්දවලට අපි අකමැතියි. කළු ලෑල්ලක හුණු කූරකින් අදිනකොට සහ නීපතු වලින් එන අමුතු ශබ්දේ නිසා අපිට අපහසුතාවයක් දැනෙන්නේ. ඇත්තටම මිනිසුන් අකමැති ඒවා දැත්තම් අපහසුතාවයක් දැනෙන විවිධ ශබ්ද තියෙනවා. ඒවා අතර කළු ලෑල්ලක හුණු කූරකින් අදිනකොට එන ශබ්දය, පිඟානක් මත ගෑරුප්පුවකින් සූරනකොට එන ශබ්දය, ටයිල් මතු පිටක තහඩු පුටුවක් ඇදගෙන යාම වගේ ඒවා ගන්න පුළුවන්. ඒත් ඇත්තටම මේ ශබ්ද අපේ කන්වලට දරාගන්න අමාරු තරම් සංවේදී වෙන්නේ ඇයි? 1986 දී පර්යේෂකයන් පිළිතුරු සෙවීම සඳහා අධ්‍යයනයක් සිදු කළා. ඔවුන් මුලින් උපකල්පනය කළේ ඒ ශබ්ද අපේ අපහසුතාවයට හේතු වූයේ උච්ච ශබ්ද නිසා කියලා. ඒ හේතුව නිසා විවිධ සංඛ්‍යාතවල ශබ්ද වෙන් කළා. පුදුමයට කරුණක් තමයි ඔවුන් සොයාගත්තා මැද සංඛ්‍යාත ඉවත් කිරීමෙන් ඉහළ සංඛ්‍යාත නොවන ශබ්ද දරාගත හැකි බව. කළු ලෑල්ලක නියපොතු වලින් හෝ හුණු කූරකින් නිපදවන මධ්‍යම සංඛ්‍යාත ශබ්ද තරංග අනතුරු ඇඟවීමේ ශබ්ද විශේෂයෙන්ම චිම්පන්සීන් හා සම්බන්ධ ශබ්ද තරංගවලට සමාන බව කෝන් සොයාගත්තා. අපේ මොළය මේ ශබ්ද කොහොමද හඳුනාගන්නේ කියලා දැනගන්න එක ඇත්තටම සිත ඇදගන්න සුළු කාරණාවක්. මේ නැගෙන්නේ ශබ්දයන් කෙරෙහි අපේ ඇති අකමැත්ත මත සිදුවෙන ප්‍රාථමික ප්‍රතිචාරයක් විය හැකි බව. විවිධ ഘോഷාකාරී ශබ්දයන් වලට අපේ මොළය ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. අංක 2 මෙන්තොස් ආහාරයට ගත් විගස කෝක් පානය කිරීමෙන් මරණයට පත් වෙනවද? කෝක් බෝතලයක් ඇරන් පියන ඇරලා මෙන්තොස් ඒ තුලට දමන්න. මේක gedara නම් උත්සාහ කරලා බලන්න එපා. මොකද ඔයාලා දන්නවා මේ බෝතලේ ඉක්මනින් පුපුරලා යනවා කියලා. මෙන්තොස් කියන්නේ පොඩි සියුම් දෙයක් වගේ පේනුණට ඇත්තටම මතු පිට රළු ආලේපනයක් තියෙනවා. මේ හේතුව නිසා කෝක් කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය අතර බන්ධනය බිඳ දමනවා. මේ නිසා කාබන් ඩයොක්සයිඩ් බබළු නිර්මාණය වෙනවා. ඒක නිසා පුපුරා යන්න මේක හේතුවක් වෙනවා. වාසනාවකට වගේ අපේ ශරීරය තුල ඒ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ අපි පැණි රස දෙයක් කද්දි දිවට දැමෝ සැනින් බොහෝ අවස්ථාවල දියවීමට පටන් ගන්න නිසා. මෙන්තොස් කාලා ඉවර වෙලා කෝක් පානය කළාම සමහර අයට වෙන්න පුළුවන් එකම දේ තමයි වායුව මුදා හරින්න බැරි වීම. ඒ කියන්නේ ගුඩු සෙවන්න බැරි වෙන එක. මේ හේතුව නිසා බඩ පිපීම, බඩේ කැක්කුම හරි වමනේ යෑමක් හරි සිදු වෙන්න පුළුවන්. වාට දැන් ප්‍රශ්නයක් ඇති මෙන්තොස් ගිලින්න කලින් කටේ තියාගෙන කෝක් කටට දාගත්තොත් මොනව වෙයිද කියලා. වෙන්න පුළුවන් එකම දේ තමයි කෝක් ඇඟ පුරා විසරණ එක. නැතුව අපේ ජීවිතයට හානියක් නම් සිද්ධ වෙන්නේ නැහැ. අංක 3 ඇයි අපි අඬන්නේ? අධික ප්‍රීතියකදී වෙනත් සිදුවීම් වලදී රූපවාහිනී වැඩසටහන් වල සිදුවීම් වලදී වෙනි නොයෙකුත් දේවල් වලදී අපි අඬනවා. හැඬීම කියන්නේ චිත්තවේගීව තත්වයකට ප්‍රතිචාර වශයෙන් කඳුළු වැගිරීම ලෙස විද්‍යාත්මක අර්ථය දක්වනවා. කඳුළු නිපදවන ශ්‍රාවය කරන පද්ධතියකින් සහ ඒවා බැසෙන බහිශ්‍රාවීය පද්ධතියකින් සමන්විත වූ ලැක්‍රිමාල් පද්ධතියේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලින් හා සම්බන්ධ වෙනවා. ඇහි බැම සහ ඇහි බැම අතර පිහිටලා තියෙන ලැක්‍රිමාල් ග්‍රන්ථිය තුළින් කඳුලක් ඇති වූ විට ඉබේම ඇසිපිය සැලෙනවා. ඒක තුනේ දිය පටලයක් ලෙස ඇස පුරා විහිදෙනවා. කඳුළු වර්ග තුනක් තියෙනවා. එකක් බාසල් කඳුළු, අනික ප්‍රත්‍යාවර්ත කඳුළු, අනික මානසික කඳුළු. බාසල් කඳුළු කෝණියාව පෝෂණය කර ලිහිසි කර තබා ගන්නවා. ප්‍රත්‍යාවර්ත කඳුළු ලුණු කපන විට වැනි දේවල් වලදී ඇති වෙනවා. මානසික කඳුළු කෝපය, සතුට, ශාරීරික මානසික වේදනාව වැනි ප්‍රබල හැඟීම් වලට ප්‍රතිචාර වශයෙන් නිපද වෙනවා. මෙම කඳුළු වල වේදනා නාශකයක් අඩංගු වෙනවා. ලියුසීන් එන්කෙෆලින් කියලා හඳුන්වන්නේ එක. දෙයක් සිද්ධ වුණාම අඬලා දුක තුනී කරගන්න කියලා සමහර දෙනා කියන්නේ එකයි. අංක 4 වැසිකිලි නොයා තද කරගෙන ඉන්න එක හොඳද? සමහර විට දිගු ගමනකදී වෙනත් තැනකදී හෝ කිසියම් වෙලාවක මෙහෙම වෙලා තියෙනවද? ටික වේලාවක් මෙහෙම ඉන්නකොට ඒව අතුරුදහන් වුණා වගේ හැඟීමක් දැනෙනවා. ඒත් ඒක ඒ තරම් හොඳ දෙයක් නොවන බව ඔයාලා දන්නවද? ආහාර ජීර්ණය වෙලා සම්පූර්ණයෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ගමන් කරන්න පැය 36ක් පමණ ගත වෙනවා. ආහාර දිරවීමට සහ අසුචි බවට පත්වීමට දින 2 සිට 5 දක්වා කාලයක් ගත වෙනවා. ඒක එක් එක් පුද්ගලයා මත රඳා පවතින්නේ. මල පහ රඳවා සිටීම, එහෙම නැත්නම්
නැත්තම් දරා ගැනීම නිසා ගැටලු ඇති වෙනවා. මල බද්ධය පවා ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් තිස්සේ මේ දේ සිද්ධ කිරීම නිසා බඩ ඉදිබිම් ගතියක් එන්න පුළුවන්. එතකොට නම් අවහිරතා ඉවත් කරන්න විරේකයක් ගන්න අවශ්‍ය වෙනවා. නරකම අවස්ථාවක් පැමිණෙන විට වෛද්‍යවරුට ඒවා ඉවත් කිරීමට පවා සිද්ධ වෙන්න පුළුවන්. අංක 5. කුරුලෑ. කුරුලෑ කියන්නේ ඇත්තෙන්ම නරක දෙයක්. ඇතැම් වර්ගයේ කුරුලෑ ඉවත් කරන්න පුළුවන්. කුරුලෑ සඳහා වැරදි ක්‍රම තවත් කුරුලෑ වැඩි කරන්න පුළුවන්. කුරුලෑ කියන්නේ අවහිර වූ සිදුරවල බැක්ටීරියා වලට සිරුරෙන් දක්වන ප්‍රතික්‍රියාවක් වෙනවා. බැක්ටීරියා තෙල් සම ඉරා දමා පිටතට තල්ලු කිරීමක් වගේ. මේවා කඩා දැමීමෙන් මේවායේ තියෙන අපද්‍රව්‍ය සමමත පැතිරීමෙන් වඩාත් විනාශකාරී වෙන්න පුළුවන්. අංක 6. නිකට කියන්නේ නිකට ඇති එකම සත්වයා මිනිසා වෙනවා. ඒක අද්විතීය දෙයක්. වසර ගණනාවක් නිකටේ මූලාරම්භය ගැන පර්යේෂණ පැවත්වුවත් තාමත් ඒක අබිරහස් ලෙස පවතිනවා. නිකට කියන්නේ මොහොනේ පහළම කොටස පමණක් නෙවෙයි. හකු සිට විහිදෙන කුඩා අස්ථි කැබල් විස්තර කිරීමට භාවිතා කළ නම. චිම්පන්සීන් සහ ගෝරිල්ලන් අපේ සමීපතම ප්‍රවේණික අයටද නිකට පිහිටලා තියෙනවා. නමුත් අපේ මෙන් ඉදිරියට ඇදී යනවා වෙනුවට ඔවුන්ගේ යටි හකු ඔවුන්ගේ ඉදිරිපස දත්වලින් පහළට සහ පසුපසට බෑවුම් වෙනවා. අපට ආහාර හපන්නට උපකාර කිරීම සිට කතා කිරීම දක්වා නිකට විහිදෙනවා. නිකටේ මූලික ලක්ෂණ වෙනස් වීමෙන් පරිණාමය අතුරුඵලයක් වෙනවා. අංක 7. ඇසිපිය හෙලීම. ඇසිපිය හෙලීම අප සිතනවට වඩා බොහොම වැදගත් දෙයක්. අප ශරීරයේ කෙතරම් පිරිපහදු කළ හොඳින් තෙල් සහිත යන්ත්‍රණයක් වන අතර එහි බොහෝ ක්‍රියාවලීන් අපට නොදැනීම සිදු වෙනවා. එවන් ක්‍රියාවක් ලෙස ඇසිපිය හෙලීම හඳුන්වන්න පුළුවන්. ඕනෑම මොහොතක අප නොදැනුවත්ම ඇසිපිය හෙලෙනවා. දිනකට 28,800 වතාවක් පමණ. එක් එක් වරකට මිලි තත්පර 40 සිට 200 දක්වා මේ දේ සිද්ධ වෙනවා. ඇසේ තියෙන පිටතම පටකය වෙන කෝණියාව තෙත් කර තබා ගැනීමට සහ ඒට හානි කළ හැකි ද්‍රව්‍ය වලින් තොරව කඳුළු තට්ටුවකින් ආලේප කිරීමක් ඒ මගින් සිද්ධ වෙනවා. 2012 වසරේ සිදු කරන ලද එක අධ්‍යයනයකට අනුව මොළයේ විවේකයක් ගැනීම සඳහා ඇසිපිය හෙලන බව අනුමානය කරනවා. අංක 8. මෝත්‍රා රඳවා තබා ගැනීම. සමහර විටක මෝත්‍රා කිරීමට අවශ්‍ය වුවත් කුමන හෝ හේතුවක් නිසා එය ප්‍රමාද වෙන්න පුළුවන්. මෝත්‍රා කිරීම අවශ්‍ය විටක එය වැඩියෙන් සිතන විට වැඩිපුර අවශ්‍යතාවයක් දැනෙනවා. කොපමණ වේලාවක් මෝත්‍රා රඳවා තබා ගන්න පුළුවන්ද කියන එක කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. මෝත්‍රාශය කියන්නේ තුනී මාංශ පේශි නල හරහා වකුගඩු වලින් මෝත්‍රා ලබා ගන්නා ඉන්ද්‍රිය. මෝත්‍රාශය පිරිනු විට මෝත්‍රා කිරීම අවශ්‍ය බව මොළයට පණිවිඩය යවනවා. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට 8 වතාවක් පමණ මෝත්‍රා පහ කිරීමට අවශ්‍ය වෙනවා. පානී කරන ජලය අනුව මේ වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුවත් පැය 3කට හෝ 4කට වරක් මෝත්‍රා කිරීම ඉලක්ක කර ගැනීම සෞඛ්‍ය සම්පන්න වෙනවා. මෝත්‍රා වැඩි වේලාවක් රඳවා තබා ගැනීම නිසා මෝත්‍රාශය පුපුරා යෑමටද පුළුවන්. ඉතින් ඔයාලට අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඔයාලගේ දැනුමට යමක් එකතු කරගන්න ඇති කියලා අපි හිතනවා. මේ වීඩියෝවට කැමති නම් කමෙන්ට් කරන්න පකේම මේ වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.